ආදරණය දුවල පුතාල හැමෝටම ආයිුබෝවන් ඔන්න මගපුත්තේං අදත්ථාව ලස්සනු මව්වස පාඩමක් කරගෙන. පුංචි යානුවයකුට හරි කරදරයක් වෙලා. ඉතින් මටහතුනා පාඩමට කලින් ඔයාලට එක කියන්න ඕනි කියලා. සතෙකුට කරදරයක් වුණ හම මගපුතාලමුකක්ද කරන්නේ. ඕ අපි යහක බලාගෙන යනවද නනෙ. ගිචටි හොල පුතාල අපි උදව් කරනවා. එතකොට තමයි මලුම්කි ලස්සනවන්නේ අපි හොඳ ළමයින ඒ වගේ මේ ඔයාල ගොඩක් කැමති පංචි යාලුවයකොට කරදරයක් වෙලානි පුත්තේ ඔන්න එයාට වෙච්ච කරදරය මොකක්ද කියලා බලමු. හැබැයි ඒ කතාවේ ඉන්නවා ඔයාල වගේම හරිීම හොඳ හරිම හොඳ යාළුවේ. එයා තමයි උදව් කලේ අපි බලමු මගේ පුත්තේ පුංචි යානුවට වෙච්ච කරදර ඔන්න බලන්න එහෙන මම මේ කතාව කියනවා හොඳටහගෙන ඔයාලත් මාතෙක කියවන්න. ලේනා පේරගහදිගේ ආවා පේර ගසයටට වතුර බේසමක් තිබුණා. ලේනා වතුර බේසමට වැටුණා. චේතනා මේ සිද්ධිය දැක්කා ලේනා බේසමෙන් ගොඩට ගත්තා. චේතනා ලේනාගේටටවෝඩින් තිබ්බා. ගේට්ටුව දිගේ ගිය ලේනා පිරි ගසේ තිබූ ලේන්කෝඩුවට ෆරිීංගුවා චේතනාට හරි සතුට මොකදපුති වෙලා තියෙන්. ඕ පුංචියාලුවකුට පොඩිය බැද්වයක් වෙලා ඉති අනිපව්. අපිත් එහෙමන සතෙකුට කරදරයක් වනහම මගේ දතුවල පුද්දාාල මන්දන්නවා හරිම කැමැති හොදෞ්ගරන්න. එතකොට තමයි එයාලා අපිට ගොඩක් කාදරේවෙන්නේ. මනෝකි ලස්සනනෙන්නේ ඔන්න බලන්නකෝ චේතනා මග පුතාල වගේමයි. කාටද මේ කරදරයවුණේ. ලේන. කාටදපුතේ කරදරයවුණේ ලේනට. ඔන්න එහෙන තව සැරයා මං මේක හොඳට කියනවා. මගේ තුවල පුතාල හොඳට අහගෙනේ. හොඳටට කන් දෙන්න හොද මේ වචන ශබ්දරණ කියලා ඔන මගපුතේ මම කියන්නයි හදන්නේ ලේනා පේර ගහදිගේ ආවා පේර ගසයට වතුර බේසමක් තිබුණා ලේනා වතුර බේසමට වැටුණා චේතනා මේ සිද්ධිය දැක්කා ලේනා බේසමෙන් කොඩට ගත්තා චේත ලේනා ගේට්ටුවවඩින් තිබ්වා ගේටුවදිගේ ගිය ලේනා පේර ගසේතිබෝ ලේන් කෝඩුවට රිං්වා චේතනාට හරි සතුට ඔන්න බලන්න අපි වචචන කියවත්ද මකිපුතාලා හොඳයට අහන් හිටියයන ලේනා චේතනා බේසම අපි ඒ කිය ශබ්ද කෝපද අපිකෙන් ඒ කිය ශක්්ද වුණ ඉතින් බලන්නකෝ එකම ජාති වචන ගොඩ අක්තියෙන එක විදිහට ශක්ත වෙන ඔන්න බලන්න හෙන මේ බලන්න ලේන ලඟට පේේ ඔන්න දිගේ නෙමේ ගේ කියල කියන ඉළඟට පේර බේසම බේ කලකැනකොතේ නෙමේ ඉළඟට ලේන ඔන්න බේසමට අපේ ගැන කතා කළ ේ අප කිවෙන චේතන ඔන්න මේ ලේන බේසමින් චේතන ලේන ගේටුව ඔන්න ගේල කියන ගේ කියල කියෙන. ඉළඟට වනා පහතේන ගේටුව. දිගේ ගේ ලේනා පේර ගස්සේ අන්න අලුත් අකරක්කාව. සේගත් අලුත් අකුරත් තියෙන. ඉළඟට ලේන් චේතනාට හරි සතුට. මොකදදමින් සේග මේ කොහොම ද අපි ශබ්ද කරේ. ඒ කියලා ශබ්ද කලා. එහනම් මගේ පුංචිතු වේ පති. අපි පිල්නම් ගොඩා කිගෙනගෙන තියෙනවා. අද තවත් පිල්ල මක් ගැෙන කතා කරන්නයි හදැන්. ඊට කලින්. මට කියන්නකෝ මේ වචන ශබ්ද වනේ කොහොමද. ඕ මගපුතේ අන්න හරි ඒ කියල ශබ්ද වන්න. අපි කෑගහලන්න ඒ එහිම් ඒ කියල ශබ්ද වෙනවා. මොකද්ද මගේ පුතේ පිල්ලම ආ. අපි අද කතා කරනව පුතේ ඒ ශබ්දය දෙන කොම්බුව සහ හල් කිරීම. හැබැයි හොඳට මතකතියා ගන්න. ඒ ශබ්දය ගන්න කොම්බුවට කිීමක් ඕන හල්කිරීම මගපුතේ පිල්ලමක් නෙමෙයි අපිට ඒ කියලා කියන්න හල්කිරීම ඕන වෙනවා. මගපුතාලා මේකටකිව්වා කොඩිය කියලා මේකටකිව්ව රැහැන කියලා. හැබැයි මේකටතින් හල්කිරීම කියලක් කියනවා. එතකොට කොඩිය කියන්නේ පිල්ලමක් නම් නෙමේ. රැහැන කියන්නේ පිල්ලමක්නන්නමේ මගපුතේ. ඒ ඒ කියන්න අපිට. ව්වෙනවා කොම්බුවත් එක් කොඩිය ආවොත් මතකයින නැද ලේනාහිලා අපි කිව්වා. ඉළඟට කොම්බුවත්ක් රැහැනාවොත් මකද මග පතේ. අන්නහරි බේසම් චේතන ඕ එහෙනම් මේ කොඩිය කොම්බුවත්ක්ක එන්න ඕන අපිට ඒ කියල කියන්න නැත්තා අපිට වචන ශබ්ද කරන්න බෑ. හිං අපි බලබමු පුංචිදේ පුතේ ඒ ශබ්දයේදන වචන. අපිට පුළුවන් වචන ගොඩාම කියන්න. හැබැයි ඔන්න ඉතින් ම අද ගෙනාව ලස්සන ලස්සද වචන ටික ඉස්සල්ලම කියන්නකෝ මගේ පුතාලදන්නවා මී තියෙන්නේ මොකක්ද. ඔන්න බලන්න. හොඳට බලන්නක මේ සබ අකුරට කොම්බෝයේදිලා එතකොට අපිකිව්වා පුත්තේ සේ කියලා. එතකොට අපි කිව්වේ සේ. සී කියල ශබ්ද කරන්නනම් කොඩිය විත්තියෙන. එහෙනම් කොම්බුවයිහොඩියයි එනකොට අපි මේක සී කිය කියන. මේ අකුරට අපි සේ කියන. ඔන්න එහෙන අන්දුවේ පුතේ අපි අද ලස්සන ක්‍රියාකාරකමක් කරමු. මගේ දුවලපුතාල තමයි මේ වචන ටික ලස්සනට කියන්නේ. ඔන්න බලන්න හරි දැන් ඔයාල කියන්න සේ කියන අ එක තුනහම හැදෙන වචනය කියන්න මගපුතේ සේර අ හරේ සේර ඊළඟට අපි තවත් වචනකට යමෝ මේ බලන්න මේ මොකක්දති දවා කියලා ති ද දවාකි්හම අපිට තේරුමක් නෑ ඔන්න එහෙනම් මගෙන මොකක්ද සේ දැන් කියන්නක වච්චනය හරියට මහරේ කොහොමද මගේ පුතේ මේක කියන්නේ සේදවා සේදවා තවත් වචනයක් බලපුද මේ ති කර කියල තියෙනවා. තැන් අපි දන්නවනති ඔන්න මම ගෙනාව සේය සේ. එනම් මොකක්ද වච්චනය. සේකර මොකදපුතේ වච්චනේ සේකර ඇතිද නෑ ඔන්න පුංචයාලෝ කියනවා. අපි තව වචන ගොඩා කියෝමු කියලා. තිනම් මගපුතේ ලය කියල තිේනවා. ලය මේ බලන්න වච්චන ලය. ඔන්න පිහිනං එකතු කරමු සේ දැම් මකාදපුතයක වෙන්නේ. සලය මකර්දවචචනය සේලයහරිද ඔන්න හෙනම් තවත්තාචනකට යන්නයි හදන්නේ න කෝයි තේරුමක් නෑ අපි මොකක්ද දෙතට ගෙනකර ඕහෙන් කියන්න සේ! අපි ගෙනනවා ස ඉහෙනම් පතේ. මකක්ද මේ වචචනේ සේන අන්න හරි ඕහ මග පුතාල කියන්න සේන ඔන්න ඊළගේක මමනම් චුට්ටක්කත් ොදව කරන්න ඔයාල තමයි කියන්න ටස්සනට කියන්න ඔන්න ම අකුරත් දෙෙන්න්නන්නේ මොකත්මේ යාව ය කියන්නකුගේ නොනාකුර හරියට මහරි සේ ඔන්නා පයකතු කලා මොකක්ද බුද්ධේ වචචනේ සේාව මකක්ද වචනේ සේ දැඉතින් සී කියලා ගොඩක් වචන කිව්වා ඔබි තවත්තාකරක් කිය දැගති හපන්නු මංගු දව් කරන්න ඔන්න මගේ පුතාල තමයි වචන ටික කියන්නේ මොකදබුති මේකුර මේ බලන්න ඕ බලන්නමයකුර මොකක්ද කියලා ඕ පේ මේ බලන්නක කොම්බුවට කොඩිය තියෙනවා එහිනං අපි ඔන්න කියන්න වචනති මකක්ද මේ පපුතේ වචචනේ පීනවා මොකන්ද වච්චනේ පේනවා හරිනද තවකක් කිය ඔයාල කියන්න ලස්සනට මේ යාළුවෙක් ගි නමක්නේ මොකත්තී පේසර මොකද මේ වචචනේ පීසර තවත් වචනයක් න! එහිනම් මේ බලන්නකුමා ඔන්න මංමය කුරම තැන්ට ගෙනවා. දැම් මගේ පුතාල හයිියෙන් කියන්න වච්චනේ හාරියන්නේ පේනුව මොකක්දවර්චන පේනුව අපි හෙනම් තවත් පර්චනයක් කියමු මොකත්මින් ඔව ලස්සනට කියන්දේෂි මොකදපුත්තේ පේෂි ඔන්න බලන් අපි හොඳලාමයින ස්කෝලෙද බස්ස එකට නගි නොකොට අපි කොහොමද යන්නේ පේලියට ඔවු මගේ පුත්තේ කොහොමද යන්නේ පේලිය ඔන්න එහෙනං අපි තවත් පචනයක් කියනවා. රසමරස ගුණ පලතුරක් මොකක්ද මේ පේර මොකද මඟ පුතේ වචචනේ පේර. අපි අද එහෙනම් ඒ ශබ්දයන වචන ගොඩක් කිවවා. මගේ පුංචි දුවය පුතේ. අපි ගොඩක් ගොඩක් ගොඩා දේවල්දැයි දන්නවා. අපි තවත් දවසක ලස්සන පාඩමක් කරමු. මම එනවා පුංචි දුවල පුතාලට ලස්සන් මව්වස පාඩමක් කරගෙන එතෙක් මනි දුවල පුතාලට ආයිබෝුවන් අයිබුවන්ආදර නීද වී පුතේ දෙවන ශ්‍රේණයේ මගේි පුංචිදූල කපුතාලට තවත් ගැනිතේ පාඩමක් අරගෙන අදත් මම මගි දූල කොතාල මුණගැහෙන්න්න ආවා. අපි බලමුූ අද අපේ පාඩම මොකක්ද කියලා. මේ බලන්නකු පුතේ මම අදද ඔයාලට ගොඩක් දේවල් අරගිනෑවිත් තේෙනවා. මේ බලන්න විනිවිධ පෙනෙන එහා මෙහා පේන. බාජන කිහිපයක් තියෙනවා ඒ වගේම පාටකල ජලය තියෙනවා පුුණීලයක් තියෙනවා බෝතලයක් තියෙනවා. අපි බලමුදුවේ පුතේ මෙන්න මේ පාටකල ජලය මේ භාජනවලට පුරවන්න තමයි දැම් මේ අපි ලැහැස්ති වෙන්නේ. මේ බලන්න මම මේ පුංචිකප් එකක් අරගෙනාව මේ කප් එක තමයි මම භාවිතා කරන්න පුතේ මෙන්න මේ. වලට වතුර පුරවන්න. ඇයි මම මේ කප් එකක් පාවිච්ි කරන්නේ මම මේක අභිමත ඒකකයක් මට කැමති ඒකකයක් විදිහට භාවිතා කරනවා මේ කෝපපවලට අන්නන ජල ප්‍රමාණය කොච්චරක්ද කියලා බලාගන්න. මේ බලන්නේ මමීදුරුවට මම මේ කප එකං මේ පාට කළ ජලය පුරවනවා. කොහොමද පුරුවන්නේ ஓ මම ගණண் කරමින්. ලැහස් මේ බලන්න ඔන්න මම මේ එක වතුර මේ කෝපිට පුරෝනවා එකයි දෙකයි තුනයි බල වීදුරුවට පුංචි එක හතරක් ඇුව බලමු අපි ද වීදුරුවට කපස්ීයක් අයිද ඔන්න බලන්න මම එකත් පුරවනවා දෙක. හතර පහයි ඔන්න බලන්න මේ කෝපට මෙන්න පුංචි කප්පෙක හතරක් වතුර ඇල්ුව මෙ මේ වීදුරුවට මේ පුංචි කප්පකප් පහක් ඇුව එහින අපි බලමු මේ වීදුරු දෙකින් මේ වීදුරුවට වඩා මේ වීදුරුවේ ජලප්‍රමාණය අඩුයි මේ වීදුරුවට වඩා මේ වීදුරුවේ ජල ප්‍රමාණය වැඩී. ඔන්න අපි මේ පුංචිකප් එක භාවිත කරමින් හොයා ගත්තා අභිමතේකකයේ විදිහට මේ පුංචිකප් එක භාවිත කරමින් මේ කෝප්පවලට අල්ලන ජලප්‍රමාණ බලලා අපි සැසඳීමක් කලා දැන්ඳූලපුතාලට මෙන මේ. උප කරණය භාවිත කරන්න පුළුවන් පුතේ මේ වගේ කට පුංචි බෝතලයකට අපි ජලය පුරවනකොට මෙන්න මේ පුනීලය තියල මේ විදිහට අපිට පුළුවන් මේ විදිහට වතුර පුරුවන්න එතකොට අපිට මේ වතුර අපති යන්න නේ අපි වතුර පරිස්සං කරන්න ඕන නනේද එක නිසා අපි මේ වතුර අපතියන්න නය තිබන්න මෙ මේ වගේ පුනීලයක් භාවිත කරමින් අපට පුළුවන් පුතේ මේ භාජන වලට ජලය මේ විදිහට ඔන්න පුරව ගන්න අපි බලමුදුවේ පුතේ අපි අද ගෙනගණ්ඩ යන පාඩම මකක්ද කියලා මේ බලන්න අභිමත ඒකක භාවිතයෙන් ද්‍රවප්‍රමාණ මනිමු සසඳමු අභිමත ඒකක භාවිතයෙන් ද්‍රවප්‍රමාණ මනිමු සසඳමු දැන් අපි අභිමත ඒකයක් කිදිට අපේ පුංචි කප් එක භාවිත කලා දුවේ පුතේ තව දෙයක් මතක තියාගන්න මෝනේ අපි භාජන දෙක්කටම ජලයේ පොරුවන්න භාවිත කලේ පුතේ එක්කා අභිමතේකකයක් විතරඒක හොඳින් මතකතියාගන්න මගිදල පුතාලා මේ බලන්න ඔන්න දැන් අපට බෝතල් දෙකක් දීලා තියනවා බල හැඩ දෙක බෝතල් දෙකක් තියෙනවා. දැන් මේ බලන්න හැම වෙලාවෙම පුතේ එකම කෝප්පේ තමා අපි පාවිච්චි කරන්න මේ බෝතල් වලට ජලේ පුරෝණකොට අපි ඒ මතකතියාගන්න මොන මේ බලන්නද මේ බෝතලේට මේ කෝප්ප හයක් වතුර අල්ලනල. ඇත්තරම් මේ කෝප්ප හයම මේ බෝතලේට අල්ලනවද කියලයි අපි බලන්න ජලක්‍රමාණය හරිද කියලා බලන්න. ඔන්න මේ කෝප්ප හයම පිස්සයිද ඔව කෝප් හයම හිස්සුුණනායි කැන මේ බෝතලේට කෝප්ප හයම ජලය පිරවුණා තැම් බලමු මේ බෝතලේට මොකද වෙන්න කියලා මේ බලන්න බෝතලේත් කෝප්ප හයක් ජය අල්ලනවා ඒ බෝතලේටත් කෝප්ප හයක ජල ප්‍රමාණයක් අල්ලනවා එහෙනන් දුවී පුතේ මේ බලන්න හැඩේ වෙනස් වනාට මේ බෝතල් දෙකටම අල්ලන ජල ප්‍රමාණවල වෙන සක්සිදුනාද නැහැමි බලන්න එකම අභිමතේකකයක් භාවිත කරමින් අපි මැනල බැලුව එතකොට මේ බෝතලේටත් වීදුරු හයක් වතුරැල්ලවා මේ බෝතලේටත් තුරුහයක් වතුළ ඇල්වා දැන්හිනම් ඔන්න අපි කියනවා මේ බලන්න බෝතල් දෙකටම අල්ලන ජලප්‍රමාණ සමානයි දැන් තියෙනවාදුවේ පුතේ මේ බාල්ධියයක් සහ මුට්ටියක් මේ බාල්දට සහ මුට්ටියට අල්ලන ජල ප්‍රමාණ තමයි අපිට මේ කෝප්පවලින් දීලා තියෙන බලන්න එකම කෝප්ප තමයි මේ අවස්ථා දෙකේදිම අපි පාවිච්චි කල යෙනෙ බලන මේ කෝප්ප මේ බාල්දයට කෝප්ප දෙක තුනහතර පහහාය හත අට නවය දහය මේ කෝපපවලින් දහයක් පිරෙනවලු මේ බාලධියෙන් එකක් පිරන්න. ඊළඟට මේ මුටියට එක දෙක තුන හතර පහහය හත අට නවය දහය එකළහ දොලා. මෙන්න මේ කෝප්ප දොලහෙම තියෙන වතුර පිරුණහම තමයි මේ මුතිිය සම්පූර්ණයෙන්ම. අපි බලමු ඇත්තටමෝප ඔක්කොගෙම වතුර මේ බාල්දට දැම්මහම බාල්දී සම්පූර්ණයෙන්ම පිරිණවද වතුරෙන් කියල මේ බලන්න.දට පුතේ කෝප්ප ඔක්කොගෙම තියන වතුර පිරුණා බාල්දයට එහෙනම් මේ බාල්දයට අන්නන ජල ප්‍රමාණය කෝප්පකීයද, එක දෙක තුන හතර පහහය හත අට නවයයි දහයයි. ඊළඟට අපි බලමු මුට්ටියට අල්ලන ජල ප්‍රමාණය මේ බලන්න. මේ කෝප හැම එකකම තියෙන වතුර මේ මුට්ටියට පිරෙනවනේද. ඔවු! දවේපුතේ එහනම් මේ මුට්ටියට අල්ලන ජල ප්‍රමාණය කෝප්ප දොළ හක වතුර ප්‍රමාණයක් අල්ලන්න ඕනි සම්පූර්ණයෙන්ම මුට්ටිය. නම් ඔන්න එහෙනම් අපි කියනවා මුට්ටියට අල්ලන ජලප්‍රමාය බාල්දියට අල්ලන ජලප්‍රමාණයට වඩා වැඩි හරිනේද මේ බලන්න බාධට ඇල්ලුවේ වතුරකෝප්ප දහයයි හැබැයි මු්ටියට ඒහා සමානම වතුරකෝප්ප කියක් ඇල්ලුුවද සම්පූර්යෙන් පිරන්න ඌ දොළහක් ගියා එහෙනම් අපි කියනවා මුට්ටියයට අල්ලන ජල ප්‍රමාණයට වඩා බාල්දයේ අල්ලන ජල ප්‍රමාණය අඩුයි. බාල්දයේ අල්ලන ජල ප්‍රමාණයට වඩා මුට්ටියේ අල්ලන ජල ප්‍රමාණය වැඩී මේ විදිහට පුතේ අපිට කැමති අභිමතකකයක් භාවිත කරමින් අපිට පුළුවන් මේ එක එක භාජනවල අල්ලන ප්‍රමාණය ඔොයා ගන්න මොන බාද්‍යනයටද ජලය වැඩි පුරල්ලන්නේ මොන බාජනයට ජලය අඩුවෙන් අල්ලන්න කියලා මේ විදිහට අපට හොයාගන්න පුළුවන් එනම් දුවේ පුතේ අපි බලමු පුංචි අභ්‍යාසයක් මේ බලන්න අපට කියනවා බාජනවලට අල්ලන ජල ප්‍රමාණ කෝප්ප කියයද ගණන් කරලියමු මේ බලන්න ඔන්න අපට ජග්‍යකක් තියනවා යෝගුවත්තියන මේ ජෝගුවට මේ කෝප්ප දෙක තුන හතර පහ හය හත කෝප හතක් බතුර පිරෙව් හම මේ ජොග්ගුව සම්පූර්ණයෙන් පිරෙනවා. එහෙනම් කෝප ගණන කියීද ඔ කෝප ගණන හතයි. දැම් බලමෝ අපි මේ කෙටල එක කේතලය මේ කේතලේට කෝප්කීයක් ජලය අල්ලනවද බලන එක දෙක තුන හතර පහ. කෝප පහක ජල ප්‍රමාණයක්. මේ කේතලය පිරන්න ඔන්න උමනා කරනවා. එහ නම් කේතලේට කෝප්ප පහක් ජලය පිරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ බලන්න මේ මුට්ටියට ජලේ පිරන්න නම් මුට්ිය සම්පූර්ණයෙන් පිරෙන්න්න නම් කෝපක කයකින් අපි පුරුවන්න ඕනෙද මේ එක දෙක තුන්න හතර පහ හය හත අට නවය දහය එකළහා. කෝපප එකලාහකි. මේ මුටිය පිරන්න ඔන්නපි පුරවන්න ඕනේ ල පුතා ලට පුළුවන් නිවසේදී විධ භාජන භාවිත කරමින් ජලය පුරුවන්න පුංචි අභිමතයකකයක් භාවිත කරන්න එක්ම අභිමතයකයක් භාවිත කරමින් තමයිපුතේ අපඒ භාජනකට ජලය පුරුවන්න්නේ අපි සැසදීමක් කරනකොට අභිමතයකය එක්කම අභිමතකකයක් තමයි භාජන දෙකටම අපි ජලය පිරවීම සඳහා භාවිත කරන්නේ මෙ මේ කාරණ ඉතාම හොඳින් මතක හිතියාගන්න ඕනේ. දූලපුතාලගේ දෙවන ශ්‍රීණයේ ගනිතේ වැඩ පොතේ පිටුවංක පනස් හය. මෙ මේ පිට්වේ අ්‍යාස දුලපුතාලට දැන් කරන්න පුළුවන් ගෙදර දියත් හදා බලමින් ජල ප්‍රමාණ සසදමින් දලපුතාලට මේ අ්‍යාස සම්පූර්ණ කරන්න පුළුවන් හොඳයි එහමනම් දී පුතේ අපි තවත් දවසක තවත් අලුත් පාඩමක්ක එක්ක මුණගෙහෙම් එතෙක් ඔබ හැම දෙනාටම අයිබුවන් එක එක මොහෝතින් ගත්ත හෝත්න්නේසීපාල ටිටිටික්ටි පැමිණේ සැප බල අයින් පුවන්න ආදරණයදය පුෘතේ ඔන්න ඉතිං අදත් හතරශ්‍රේණයේ දුවලපුතාලට මම ලස්සන ගනිතේ පාඩමක් අරගෙනවා ඉතින් මග පුතේ එක එක මොහොත ගෙවෙන හැම මොහොතකින්ම නිසි පලගත්තොත් අපි අනාගතය අපේ ජීවිතය සැපවත්වෙනවාට අපිකාලින් දවසකත් කතා කලා ඕ ගෙවෙන කාලය මොන හේතුවක් නිසාවත් නැවතගන්න නම් බෑ තාක්ෂණය කොච්චරද වුණුණත් කාලය ගත වෙනෝ පුතේ අපි හැම මොහොතකම්ම නිසි පල ගමු එහිනං අද දවස අපි කතා කරනවා කාලය ගැන ඔන්න පගපුතේ මොකත් අපේ මාතෘකාව කාලය හොඳ එහිනාම් කාලයේ ගැන කතා කරනකොට අපිට නැතූම බැරි දෙයක්තිේනවා මොකත් අන්නහරි. කාලය ගැන කතා කරති අපිට නැතිම බැරිදේ තමයි ඔර ලෝසූ අපි හැම කෙනෙක්ම දවස පටන්ගන්නේ ඔර ලෝසූ දිහා බලලා අපි දවස අවසන් කරත්ති. අපි නින්දට යන්නෙ පුතේ ඔරලෝසුව දිහ බලලා. මේ ලෝකි හැම දෙයක්ම තීරණයවෙන්නේ මේ කාලේමත්. හැබැයි අපිට අනිවාරයෙන් ඕන ඔරලෝසුව ගැන ගොඩක් දේවල් දැනගන්න නන්තියෙනවා. මේ බලන්නපුතේ ඔරලෝසුව. මේ ඔරලෝසුවේ කටු දෙකක්තියෙන. රතුපාටීන් පෙන්නලතිෙන පැෑකටුව. නිල් පාටින් තියෙන්නේ මිනිත්තු කටුව. මොන පැත්තටද ඔරලෝසේ ට කැර කියන්න බලන් අන්නහරිේ ඔර ලෝසුවේ කටු කැරකෙනවා පුතේ මෙන්න මේ විදිහට දක්ෂිනාවර්ත දකුණු පැත්තට තමයි ඔර ලෝසුවේ කටු කැරකන්නේ මෙට බලන්න ඔය විදිහට කටු කැරකෙනවා අපි ගොඩක් දේවල් කතා කරමු කිව්වාන්නේ එහෙනම් මගේ පුතේ ලස්ස නොර ලෝසවා මං හෝගොල්ලන්ට අද දවසේ ගෙනත්තේන ඊට කලින් තවත් දෙයක් අපි දැනගන්න ඕ ගෙදරද හැම දෙයක්ම කරන්නේ ඔර ලෝසු දිහා බලලනේ. අපි එකට කියනවා සැබවර ලෝසු. අපි වෙලාව බලන අර මැශන් එකකි වැඩ කරන සැබෑවර ලෝසු. අපි බලමු මොකත් මේ සැබවුර ලෝසු ඔන්න බලන්න මේතින්නේ සැබවුරලෝසු. මේතිීන පුතේ දොලහිෙන් මෙට මෙතනින් ඉලක්කම් ලකුණු කරන විදි අපි දන්නවා. නද දොලාහා එක. දෙක තුන්න හතර පහ හය හත්ත අට නවය දහය එකකොළහක් තොල්ලා. මෙන්න මේ විදිහට දකුණු පැත්තට තමයි පුද්ධේ ඔර ලෝසුවේ මේ පැයකටුව සහ මිනිත්තුකටුව කරකැරෙන්. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා කිවවානේ. ඔන්න බලන්ඩීළඟට මම ඔයාලට මොකත්ද ගෙනවි කියලා. අපි මේක මෙතනින් තියමුන් බලන්න. පලන්න මග පුතේ ඔව මන්දන්නවා මේකට ගොඩක් ඇමති අපි කතා කළ මේ රතුපාටින් තියෙනවා මිනිිත්තු කටු ඕනං හොඳට පේන්න මේ විදිහයට වෙන් කරන්න. නිල් පාටින් තියෙන්නේ පැයකටුව දැන් අපි කතා කලා මේ ඔරලෝසුවේ මෙන්න මේ පැත්තට අපි කියනාපුතේ දකුණු පැත්තට නැත්තං දක්ෂිනාවර්තව තමයි ඕන මොරලෝසුවකර ර අපේ රටේ වෙන රටකද මොනරටේ වුනත් ලෝකෙ ඕනම තැනක ඔර ලෝසුවේ කටු කැරකෙනවා මොන පැත්තටද අන්නහරේ දක්ෂිනාවර්ද. ඊළඟට මගේ පුතේ මෙන්න මේ කාරණේ හොන්දට අපි දැනගන්නවා. ඔන්න බලන්න මම මේ කටු දෙකම දොලහට කෙලින් තිබ්බ පුතාලටත් පුළුවන් ලස්ස නොරු ලෝසවා කදාගන්න. ඕව අම්මතාථග උදව් ඇතු අපි මෙන්න මේ දීවල් කරල බලමු. මං දැම්මුකක්්ද කරන්න බලයි. මං මෙන්න මේ මිනිත්තු කටු අරංගියාපුතේ එක්ක ළඟට. මෙදෙම දොලාහෙහි දං එක් ළඟට මිනිත්තු කටුව යනකොට අපි කියනවා ගත වූ කාලේ මිනිත්තු පහයි. එහෙනම් දැන්පුතාල කියන්න ඔන්න දැම්වං අරංගියා දෙක්ක ළඟට. දැංකීද මගලිපතේ. ඕව! මිනිත්තු දහයයි. එහෙනම් අපි කියමෝ. දැංකීද මිනිත්තු පහලවයි. මිනිත්තු විස්සයි. මිනිත්තු විසි පහයි. මිනිත්තු තිහයි. ඔන්න හොඳට බලන්න හරියට මෙතනයිඳං මේ වටභාගයක් නැත්තං මේ ඔරලෝසු මුහුණතේ හරියටම භාගයක් මෙතන්ට එනකොට. ඒ කියන්නේ හයට කෙලි එනකොට පුතේ පහ දහය පහලෝව විස්ස. විසි පහ තිහ. මිනිත්තුු තිහක් ගතවෙලා. ඔන්න එහිෙන අපී ළඟට යනවා ති පහ මිනිතුු තිස් පහ. අපි අටළඟට යනකොට හත්තලිහ. මොනවද මිනිිත්තු. මිනිත්තු හතලිහ. දැන් මෙතන්ටවා මිනිිත්තු හත්තලිස් පහ. මෙතන්ටනකොට මිනිිත්තු පණහා පනස් පහ ඔන්න පුතේ කාරියටම වටයක් ගිහිල්ලා නැවතමිතන්ටාවා මිනිත්තු හැටයි. එහෙනං අපි දන්න කාරණයක් තවත් හොඳට අද දවසේ ඉගෙන ගත්තා. මොකදපුතේ පහ දහය පහලොව විස්ස විසිපහ තිහ තිස් පහ හතලිහ හතලිස් පහ පන්නහා පනස් පහ හැට. මිනිත්තු කටුව ඔර ලෝසුවේ, සම්පූර්ණ වටයක් කැරකිලා හිටපු තැනටම එනකොට මිනිත්තුකීයක් ගත වෙලා. මිනිත්තු හැටයි. හරිටම හරි. අපි බලමු තවත්මොනවද ඔර ලෝසුවගැන කතා කරන්න තියෙන කියලා. ඔන බලනපුතේ දැ තුනී පන්තියේදී වෙලා බැලුවනේද වෙලාව කියවන්නක් දන්න. ඔන්න දුේ පුතේ දැන්මම. දෙයක් කියලා දෙන්නයි හදන්නේ. ඔන්න පෑයකටුවයි මිනිත්තු කටුවයි දෙකම දොලහෙ තිබ්බා. හරිද දෙන් අපි කතා කලාන පහ දහය පහලොව විස්ස විසි පහ තිහ කියලා ගමන් කරනවානේ හැබැයි මිනිත්තුකටුව මේ විදිහට ගමන් කරනකොට පෑකටුව එතන්ට වෙලා බලාගෙනීනාද නෑ. අන්න හරි පෑයකටුවත් බොහොම හෙමින් හෙමිින් දක්ෂිනාවර්තව ඉදිරියට ගමන් කරනවා. කොහොමද ගමන් කරන්න. ඔන්න දැන් මිනිත්තු කටුව හරියටම වට භාගයක් ඇවිල්ලා. පැය බාගයක් ගතවෙලා. මිනිත් තුතිහයි. එතකොට මගේ පුතේ පැය කටුව හරියටම මෙන්න මේ දෙන්න අතර මැද්දට. හරි මැදට මෙයත් ටික ටි ටට මෙන්න මේ විදිහට එනවා. ඕ එතනම ඉන්නෙ නෑ. ආ පහෝ මෙයා ඔහොම යන්න පටන් ගත්තහම ද කරන්නේ පෑය කටුවත් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න එකේ ඉලක්කම ළඟටාව පෑයක් ගත වුණ මෙන්න මේ විදිහට දක්ෂිණාවර්තෝ මිනිත්තුු හැටක් මිනිත්තු කටුව කැරකිලා හිට පුතැනට එනකොට පැය කටුව පුතේ එක ඉලක්කමකයි දං ඊළඟ ලක්කමට යනු. එතකොට අපි කියනවා ගත වූකාලේ පැය එකයි තවයි එකක් බලමු. ඔන්න ආ පහුද මෙයා යන්නයි පටන් ගන්න හදන්. දැන් යනවා දක්ෂිනාවර්ත ආය පහදහය පහලොෝ විස්සව විසි පහ ඔන්න හැට කියලා මෙතන්ටෙනකොට පෑය කටුව කොතන්ටද ගිය දෙක්ක නඟට ගියා. එහෙනම් මිනිත්තු කටුව සම්පූර්ණ වටයක් ගිහිල්ලා නැවත දොළහටෙනකොට පැය කටුව පුතේ එකයි ලක්කමකයිදං අනිත්ති ලක්කමට යන්ඩෝනි. ඔන්න ගත වුණා වේලාව දැංකීයද දෙකයි. වේලා දෙකයි. දැන් ඔන්න වෙලාව කියන්න මට ටක්ගාලයාලෝටික අන්න හරි වෙලාව හතරයි. ඔන්න දැංක කියන්නක වෙලා කියදපුතේ වෙලාව අටයි. දැංකීයද වෙලා වේලාව දහයයි පවැඩක් කරමු. ඔන්න මෙයා වටබාගයක් මෙතන්ටැල්ලා. මං වෙලාව හදලතියන. මේ හරිද නෑනෑ. ඔයාල දන්නවා මොකද වෙන්න ඕනේ හරියටම හරිපුතේ මෙයා යන්න ඕනේ පැයකටුව මෙන්න මේ දෙන්නගේ අතර මැදට පුතාලා එක් අහමාර දහයහමාර දහයයිතිය වෙලාඋපෙන්නෙනකොට මේ මිනිත්තු කටුවනම් හරියට හයලඟ අඳිනවා. අපිට චුට්ටක් අමතක වෙනවා පැයකටුව දහය පහු වෙලානේ ඔවු! එහනම් මෙන්න මේ දෙන්නගේ මැදට යන්න ඕනි. මංහිෙනම්, වෙලාවල් ටිකක් පෙන්න්නනවා. මට කියන්න ඔන්න මේ වෙලාව කියන්න මට කියද කියලා. ඔහො කියද මේ වෙලාව හරියටටම හරි දෙක්කයි තිහයි වේලාව දෙකයි තිහයි. ඔන්න ටිකක් අමාරුව එකක් දෙන්නයි හදැන්. ඔන්න බලන්න දැන් කියන්න බලක් දෙැන් වේලාව කියද බලන්න හරිද කියලා හරිටම තිනොන්ද බලන්න හතරයි පහයි මඇද ඔ හතර පසුවී මිනිතු තිත් හතර පස මිනිිත්තුු තින් ඔන්නම ටිකක් අමාරු එකක් දෙන්නයි හදයි බලන්න මොකද වෙන්න කියලා ඔන්න දැන් දැන් මොක දනී බලන්න මේ කියන්න පුළුවන්ද හරි හපන්නු හරි දක්ෂයින ඕ හාය පසුුවී මිනිිත්තු තිහායි එහෙන ගොරලෝසකුත් තියන ලස් නොර ලෝසවා වැඩ ගොඩක් කරන්න තිෙනවා. අපි තව වැඩක් කරමු. ඊට කලින් බලම්පුතේ අ මිනිතු ගත වෙලා ලස්සනට කොහොමද පහිම් පහ ගමන් කරන්න කියලා. ඔන්න ඔොයාලට බලාගන්න පුළුවන් කොහොමද මිනිත්තු පහගානේ යන්නේ කියලා.වි බලන් විස්ස විසිපහ තිහ තිස් පහ හත්තලිහ හත්තලිස් පහ පණහා නස් පහ ඔන්න වටයක් ගිහින් අවසන් වෙනකොට කියයක් වෙනවද. බලන්න හොඳට බලාගෙනන්න. ඔයාලා දන්න. කියයක් වෙන්න ඕනිද පුතේ. ඔ! හැටක් වෙන්න ඕනි. අපි බලමු හැටක් එයිද කියලා දැන් එයා සම්පූර්ණ වටයක් ගිහිල්ල අවසන්. එහම් ඒ මිනිත්තු හැටක් ගත වෙනකොට. පැයකීයක් ගෙවිලද පුතේ. ඔව! පෑය එකක් ගතවෙලා. එහෙනම්. ඟට බලන්න අපිට මොකක්ද කතා කරන්න තියන කියලා ඕ! අපි ඔරලෝසේ නිරූපණය කර වේලාව ගිහිපයක්. මට කියන්න මෙන්න මේ වෙලාව කියද. ඕ දොලාහා හරියටම හරි. මේ වෙලාව කියන්න බල තුන ඕ මේක ඔයාල දන්නා. හරියටම හරිපුතේ වෙලාව කියද හතයි වේලාව හතයි. ඔන්න බලන් හුතේ දැන් අපේ ඔරලෝසේ නිරූපණය වෙලා යෙන වෙලාව කියද. ඕ කියන බලන් අන්න හරි. වේලාව එක්කයි. දැන් මොකද වෙන්න බලන්. මිනිත්තු පහ පහ ගත වෙලා යනවා අපි දැ බැලුවනි අපි දැන් හොඳටම දන්නවා. ඔන්න මෙතැන්ට ආවාට පස්සෙපුතේ අපි කතා කලා හරියටම මිනිත්තු කටුව වටභාගයක් ගමන් කරනවා. හයට කෙලින් තියනකොට පැයකටුව මොකදුණේ. එතන්ට වෙලා ඉඳලද. නෑ. එකත් දෙකත් අතරට එනවා. එහෙනම් පුතේ වෙලාව එක පසුුවී මිනිිත්තු තිහයි. අපි සාමාන්‍ය විවහාරදි එක හමාරයි කියල කියන්නේ ඔහු! අපේ පාස අවසන්නන වේලාව. එක පසුවී මිනිත්තු තිහයි. එහෙනම් ඔන්න බලන්න මේ මොකදද වෙන්නේ. දැම් පුතාලට වඩාත් පැහැදිලි එකත් දෙකත් ඉලක්කම් දෙක අතර මැද තමයි පුතේ. කටුවති ඔයා හොඳට මතක තියාගන්න ඕන කාරණය මිනිත්තු කටුව පහෙම් පහ පහෙම් පහ වට භාගයක් යනකොට පැයකටුව එන්නෝනේ ඉලක්කම් දෙකේ හරි මැදට වට තුංකාල ගියොත් ඒකයන්නේ හතලිස් පහළඟට ගියෝත් එතකොට මැද පරතරෙන් හරියටම හතරෙන් තුනක් පැයකටුව ගිහින්තියෙන්නු. සම්පූර්ණ වටයක් ගිහින් ඉවර වෙනකොට මිනිත්තු කටුව පැය කටුව ඊළඟයි ලක්කමට විිහිල්ල තියෙන් ඕ ඒ අන පුතේ ගත වූකාලේ පැය එක මිනිත්තුු හැටක් කියන්නේ පැය එක හොඳ එහෙනම් අපි තවත් වෙලාවක් බලමුවෙන්න බලන්න නතින්නේ කිය කියද වෙලාව නවය ඔන්න එහෙනම් ඊළඟට මොකක්ද වෙන්න බලන්න මිනිත්තු කටුව පහෙම් පහයනෝපුතේ හයළඟට මිනිත්තු තිහක් ගත වුණ. දැන් අපි වේලාව කියවනවා නවේ පසුවී මිනිත්තු තිහයි. අපි පුතේ මේ නවයයි පසුවේ මිනිතු තියි කියනක වේලාව නවයයි තිහයි කියල අපි කියන. වේලාව නවයයි තිහයි. හොඳ එහෙනම් මේ ඔරලෝසය අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවා කියලා කිව්වනේ. ඊලඟට අපි බලමු මෙන්න මේ කියන කාරණය. දැන් මිනිත්තු කටුව, මේ විදිහට සම්පූර්ණ වටයක් මෙහම ගිහිල්ලා නැවත දොළහට එනකොට පුතේ ඔන්න පැයක් ගත වුණ. ඊළඟට ආපහු සැරයක් මෙහෙම වටයක් ගිහිල්ලා එට ඔන්න පැය දෙකක් ගත වුණ. දැන් දවස පටන් අ දවස පටන්ගන්න කියටද ඔව දවස පටන්ගන්නේ රාත්‍රී දොලහට. අපි හිතමු මේ තියන්නේ මධ්‍යම රාත්‍රි දොලා ඔන්න දැන් පැයක්ගිය දවසේ පැහ දෙකක් ගත වුණ. ආපහු සැරයක් මේ විදිහට පුතේ වටයක් ගිහිල්ලයිනකොට ඔන්න දැන් පැය තුනක් ගතවෙලා. ඔන්න අපි කියනවා පෙරවරු අපි උදේ කිය උදේ උදේ දෙක අපි ගුරෝගොරු නිදී. ඒවෙලා උදේ තුන ඊලාඟට ආයි වටයක් ගිහින්ගෙනකොට ඔන්න පැය හතරක් ගතවෙලා. ඔන්න බලන්න ආයත් වටයක් යනවා. දැම්පැය පහක් ගතවෙලා. ඔන්න ආයිත් වටයක් ගිහින්ගෙනකොට පැය හයක් ගතවෙලා දවස පටන් අර පැයහයක් ගතවෙලා. ඔය විදිහට පුතේ පැය හත පැය අට පැය නබය පැයදහය පැය කොළහ ය දොලහක් ඉවරයි පැය දොලහයිවරවන කොට ඔන්න බලන්න අපි කියන හැට උදේ එ උදදේ දෙක උදේ තුන උදේ හතර උදේ පහ උදේ හය අපි නැගි තලා උදදේ හත අපි ස්කෝලයානවා උද්දේ අට අපි වැඩ කරනවා උදදේ නවය අපි ස්කෝලද සෙල්ලං කරනවා උද්දේ දහය උදේ එ කොළහා අපි දවල් කියලාත් කියවා. මෙන්න මෙතන් ටෙනකොට අපි කියනවා. දහවල් දොහ. දහවල් දොළහා. පොඩ්ඩක් මතක් කරලා බලන්න රෑදුලහහිනං දහවල් දොළහ වෙනකොට දවසඉවරද. නෑ නෑ. දවසිවරන්නේ කොහොඹඳ. අපි ස්කෝලිනේ. නේද. අන්නහරිපුතේ එහනම් රෑදොලහෙහිදලා හරියටම පෑය දොළහක් ගිහිල්ල මෙතැන් එනකොට දවසිං භාගයක් ඉවරයි. මම කිේ. දොළ හිඩං එක වෙනකොට ගත විච්ච කාලේ පැය එක්කයි. දොලහිනන් දෙකට එනකොට ගතවෙච්ච කාලේ පැය දෙකයි. දොළහිනම් තුනට එනකොට ගතවෙච්ච කාලේ පැය තුනයි. දොළ හඩං හතරට හතරයි. අපි කිවවා. උදේ උදේ උදේ. අපි කරන දෙවල් මතක් කළ හම ටන්කාල. ක්වෙෙන එහෙනම් පුතේ මෙතැන්ටාව ඔන්න දහවල් දොළහයි. දැන් දවසයිඉවරණය කියලා අපි දන්නවා. ඊළඟට මොකද වීම. ඕ! ඔන්න ඊළඟට ආපහුමයා මිනිස්තුකටුව යන්න පටන් ගන්නවා. එතකොටත් ඔන්න වටයක් යනවා. දැන් අපි මෙතන්ට කියන්නේ කියද පුතේ. හාවස එක ඔන්න පෑදිකක් යනකොට හවස දෙක. සව து සවස හතර සවස පහ සවස හය දැங்க ඔන්න මේ යන්නේ සවස. මේ විදිහට ගිල් අපි මෙතන් எனෙනකොට කියනවා. රාත්‍රී හත අපි ඇங்க පත හෝதලාது விவேக்கி வைන්න வலா. රාත්‍රී அට ராාත්‍රී நවய ராාත්‍රී දහය. ාී එොලහා ඔන්නපහවාවා රාත්‍රී දොළහට හොඳට මතක් කරන්න. මධධම රාත්‍රී දොළහකිල් අපියොකට කියනු. හරිගටම රෑ දොලාහට. රෑ දොළහට දවස පටන් අරං දවල් දොළහා වෙනකොට පැයකටුව සම්පූර්ණ එකවටයක් ගියා. ඊළඟට දහවල් දොළහහිඳං ආවපහු රාත්‍රී දොළහා වෙනකොට ඇය කටුව වට දෙකක් ගිහිල්ලා ඉවරයි. මතකතියා ගැන පුතේ. එතකොට නේද දවස සම්පූර්ණ වද. ඕ මධ්‍යහන දොලාහ අපි කියන දහවල් දොළහ වෙනකොට මධ්‍යහන දොළහට දවසෙම් භාගයක් ඉවරයි. ඊළඟට මධ්‍යහන දොලාහෙඳං ආවපහු මධ්‍යමරාත්‍රී දොළහ වෙනකොට දවස සම්පූර්ණයම ඉවරයි. එහෙනම් ඔන්න මං ප්‍රශ්නයක් න දවස පටන්ගත්ත වෙලහිඩ අවසන් වෙනකොට පැයකටුව ඔර ලෝසුව වටේ වටකීයක් යනව කියන්නවල හරියට මහර වට දෙකක් ය වට යැනද පුතේ වට දෙකක් යනවා දොලහක් ගියායික සැරයක්ආ පහුයනෝ තව දොලහා ඉතින් එහෙනම් කියන්නකු මඟ පුතේ දවසට පැෑයකීද දොළහක්ගිය තව දොළහක්ගිහි දව සවසන් වනා පැය විසිහත්තරයි. හරියටම හරි. දව සවසන් වෙන්න පැය විසිහතරක් යන්න ඕේ. හොඳ ඒහෙනම් අපි පුංචි අභ්‍යාසකට යන්නයි හදන්. අපි දැන් වෙලාව කියවන්න දන්න. ද මෙන්න මේ කාරණෙත් ඒ අභ්‍යාසිට යන්න කලින් මං මතක් කරනවා. මේ බලන් මෙන්න මෙතන දොල හේදං එකට ගියානේ දැන් වෙලා කියන්නකු එකයි නේද. ඔන්න මේ ආපහෝ මෙයා වටයක්ම ගිහිල්ලා මෙන්න මෙතන එකට එනකොට ගත වෙනකාලය පෑය දොළහායි. ඔන්න මං මෙතනීතින්ම දැන් වෙලා කියන කොත ඔ කියන්නක හතරයි. ඔන්න මෙහෙනම් මේ පැයකටුව ආපහෝ වට්ටයක්ම ගිහිල්ලා මෙන්න මෙහිෙම හතරට එනකොට ගත වෙනකාලය දොලා එතකොටට දවසකට මේ පෑය කටුව එක්කමයිලක්කමලඟට දෙපාරක් එන්න ඕනේ තේරුණානය හොඳයි එන අපි පුංච අභ්‍යසයකට යමු. මේ බලන්න මොකක්ද තියන්නේ කියලා. දී ඇති වේලාවන් ඔරලෝසු මුහුණතේ දක්වමු. වෙන බලන්න අපිට දීලතින පළවෙනි වෙේලාකන් තුනයි දහයයි. අපි කියනවා. පසුවී මිනිත්තු දහයයි. එතකොට පුතේ පැෑයිකටුවතියෙන් නෝනේ තුනට කෙලි මනං නෙමේ. තුන පහුවෙලා තියෙන් නොයි. තුන පහුවෙලා හැබයි ටිකයි. හේතුවමොකක්ද. මිනිත්තු දහයයි. අපි දන්නවා මෙතන්ට යනකොට පහයි මෙන්න මෙතැන්ට යනොට දහයයි. එහෙන මිනිත්තු කටුව දෙක කෙලි නොත් පැයකටුවතියෙන් නොනේ තුන පහුවෙලා චුට්ටයි යන්න පුළුවවා. ගොඩක් දුරයන්න බැෑ ඔන්න බලන්න හිෙනම්. පැය කටුවතියෙන්නේ තුන පහුවෙලා චුට්ටක්. අපි කෙනකුතේ තුන පසුවී මිනිත්තු දහයයි. තුනයි දහයයි. තවත් වෙලාවක් අපට දේලාතියෙනවා. එකොලහයි හතලිස් පහා. අපි මේක කියනවා එකොලහ පසුවී මිනිිත්තු හතලිස් පහයි. චුට්ටක් මතක් කල බලන්න. පහ දහය පහලව කියලා මේ බල පහ දහයි පහලොව විස්ස විසි පහ තිහර තිස් පහ හතලිහ. දලිස් පහා. වට තුන්කාලක්ම මේ වෙනකොට මිනිත්තුකටුව ගිහිල්ල අවසන්. එතකොට පුතේ අපි හිතන්න ඕෝනේ පෑයකටුවත් මෙන්න මේ පරතරෙන් දැන් එකකොලහනි පසු වෙලාතින් එකකොල්හයි දොළහයි අතර පරතරෙන් තුංකාලක් එහෙම නැත්තං හතරෙන් තුනක් ගිහිල්ල අවසන්. හරි මැද ඉන්න බෑ. හරි මැදෙනොත් තවයිස්සර හට යන්න ඕන. ඔන්න එහෙනම් බලන්න පැයකටුව දොළහට ඉතා මාසන්නේ තියෙනවා. මිනිත්තුකටුව තව මිනිත්තු පහළොවක් ගියොත් දොළහ වෙනවා. දොළහට ඉතා මාසන්නයි අපි කියන්නේ දොළහට මිනිත්තු පහළවයි එහමනැත්තා දොළහට කාලයි කියන. ඔන්නකු එෙහිෙනං අපිට තවත් වෙලාවක් තිේෙන මේ වෙලාම කියවන්නකු බලන්න හය පසුවී මිනිත්තු පහළොවයි එහෙනම් අපි දන්නවා දැන් මිනිත්තු කටුව පහ දහය පහළව. ට කෙලින් තිේෙන්නෝන. පෑයකටු ඕ හයයි හතයි අතරට යනවා. හැබැයි හරි වැැදනම් නෙමේ තාම මිනිත්තු කටුව ගිහිල්ලති නෙ වට කාලයි. එහෙනම් මේ පරතරෙත් ්‍යන්න ඕනේ කාලක් ඒකයැනපුත්තේ හත්තරෙන් එක. අපි බලමු හය පසු වී මිනිිත්තු පහලෝ. කොහොමද අපි නිරූපනය කරන්නේ. මෙන බලන්න අපි හය පස්සු වී මිනිිත්තු පහලව මෙන්න මේ විදිහට නිරූපනය කලා. අපි අද දවස කතා කලාා ඔර ලෝසුව ගැන් ගොඩක් දේව. ඔ ලෝසවෙ කටු කැරකෙන පුතේ දක්ෂිනාවර්ත. එක් සංඛ්‍යාන්කයක ඉදලා අනිත් සංඛ්‍යාන්කයට පැය කටුව ගත වෙන්න කාලට අපි කොච්චරද කිව්වේ. ඔවු අපි කිවපුදදේ පැය එකක්. මිනිත්තු කටු දොල හෙයිඳම් සම්පූර්ණ වටයක් ගිහිල්ල නැවත දොළ හටෙනකොට කොච්චරද්ධ කාලය හරියටම හරේ මිනිත්තු හැටක්. එහෙනම් පපුතේ දවස ගත වෙනවා උදේ දවල් හවස ප්‍රාත්‍රී කියලා මධ්‍යවරාත්‍රී දොළහට දවස පටන් ගන්නවා දහවල් දොළහට මධ්‍යහන දොළහට හරියටම දවසම්භාගයක් ඉවරවෙනවා මධ්‍යහන දොළහේදං මධ්‍යවරාත්‍රී දොළහට ඉතුරු දවස භාගයක්ත් ගත වෙනවා එහෙනම් දොළහයි දොළහයි විසිහතරක් දවසට පෑය විසිහතරයි ගේ පුතාලට පුළුවන් පුතාලගේ ගන්තය වැඩ පොතේ පිටුවංක හැත්තෑ තුන හැත්තේ හතර හැත්තේ පහ කියන පිටුවලතින් අ්‍යාස කරලා මෙන්න මේ දැනුම තවත් වැඩි කරගන්න. මං එෙනෝ පුතේ ඔයාලට තවත් දවසක ලස්සන පාඩමක් කරගෙන්. එතෙක් ඔ හැමෝටම අයිවෝ1න් . අයිබෝවන් අදරණය දුවේ පුතේ මමාදාවේ හතරශේණිය දූලපුතා ලගේ පරිසරයාශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ පාඩමක් කරගෙන. අපේ ආහාර. චෙන්නුමිගේ ප්‍රශ්න තිබුනෙද්දුවේ පුතේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක්. මොකදද මේ ආහාර පිළිබඳ ප්‍රශ්නය එහෙම වෙන්නේ ඇයි කියලා අදාපි කතා කරමු. ඉතින් දූලපුතාල දන්නවා අපට ජීවත් වෙන්න ආහාර අවශ්‍යයි අත්‍යවශ්‍යයි. දූලපුතාලට පුළුවන්ද බඩගින්නේ ඉන්න. වේලක් දෙකක්වත් එක වේලක්යෑවි නැත්තම් මොකද වෙන්නේ. ි බඩගිනි නේද කෑමගන්නවනි ප්‍රධානවේල් තුනක් හැටියට ඊට අමතරවත් අමතරහාරත් අපි ගන්නවා. ඒ අපි කන්නේ මොකද දූලපුතාලනංකන්නේ බඩගිනිි නිසා. තවත් හේතු දන්නවා. ඔය දූලපුතාල දැම් මතක් වෙනෝන්න. ත් හේතු බඩගින්නට විතරක් නෙවේදුව පුතේ අපි ආහාර ගන්නේ. මොකට දෙ කියලා අපි අද පාඩමෙන් කතා කරමු. ඉතින් දැන් දූලපුතාල දැක්කනේ චෙඩුමිට ආහාර නොගැනීම නෙමේ හේතුව වනේ. චෙනුමිගේ අසනීපතත්ත්වයන්වැලට හේතුව වනේ ආහාර ගන්න විදිහවරදක්. අපි දැන් කතා කරමු ඒක ගැන. ඔන්න බලන්න දුවේපුතේ නිරෝගී දිවිපෙවතක් සඳහා සම බලාහාර ගනිමු. මොනවද සමබලාහාර කියන්නේ. ඔන්න අපි කතා කරමු. දැන් චෙනුමි කැමතිවුුණේ මොනුවද පාන් රොටි ඉන්ඩියාප්ප වගේ පිටිවලින් සකස් කරන කෑම කන්න තමයි චෙනුමි කැමතිවුුණේ. ජෙනුමිටේ නිසාසනීපතත්වයන් ඇැතිවුණා. ඔන්න දූල පුතාලනම් එහෙම නෑ. ොවද කන්නේ දූලපුතාල බත් කනවා ඊළඟටය ඒවත් එක්ක ඉළවලුවර්ග කනවා ඒවත් එක්ක මස්මාලුවාගේ බිත්තර කරවල ඉවගේ දේවල් කනවා ඊළඟට ඒකට පලාවර්ග එකතු වෙනවා ඊළඟට තව එලවළුවර්ගත් විවීදේලවළුවර්ග දූලපුතාලා හාරයට ගන්නවා ඊටාමතරව පලතුරු පලතුරුවා හාරයට ගන්නවා ඊළඟට දූල පුතාල තව අතිරේකාහාර විදියටටත් ගන්නවනි වරිින්වර යෝග වගේ කිරිවලින් හදපු චිස් වගේ කෑමත් ගන්නවා. ඔන්න එතකොට වර්ග ගොඩා ගන්නවා ඔය ගොඩාක් වර්ග ගන්න දුවේ පුතේ ඒවා අපේ ශරීරයේ එක එක ක්‍රියාකාරිතවයන්වලට අවශ්‍ය නිසා අපි බලමු අපි විවිධහාර නොගත්තොත්. අපට වෙන අපහසුතා මොනොවද කියලා. ඔන්න බලන්න දුවේපුතේ පෝෂදායි ආහාර නොගැනීම නිසා ඇතිවන අපහසුතා. ඔන්න ඔ දුලපුතාල දැක්කාපේ චෙනුමිගේ කතාවිද. විදිමත චෙනුමිත හරි නිදි මතයි කිෙව්වනේ ඉළඟට කම්මැලිකම. හරිමකම්මැලි වැඩක් කරන්න බැහැ කරන්න හිතෙන්නේෙ නෑ. ළඟට දුවේපුත්තේ විවිදාසනීප තත්ත්වයන් ඇැතිවීම. මොනමදසනීපතත්වයන් බඩ අමාරු வමනෑම ඊළඟට සමමත එකක ලෙඩරෝග හැදීම ඊළඟට තවදීර්ගකාලීන ලෙඩරෝග අපි කතා කලාන්නේ ආරක්ෂාවහා පරිස්සම පාඩමේதி அන්නේ වගේ ලෙඩරෝග හැදන්නත් පුළුවන් ඒ වගේම වැසිකිලයාමේ අපහසුතා. දල පුතාලා දන්නවා. වැසිකිලි නොගියෝත් අපහසුතාවයට පත්වෙනවා. ඊළඟටේ නිසා විවිධ ලෙඩරෝග ඇතිවෙන්න පුළුවන්. ඒක කරදරයක් වෙන්න පුළුවන් තමන්ගේ ඇගටඒක අපහසුවක් විදියට විශාල වශයෙන් දැනෙනවා. තමන්ගේ වැඩ කටයුතු හරියට කරගන්නත් බැරිතරමටම අපහසුතා ඇති වෙනවා. අපි වැසිකිලියාම හරියට නොකළොත්. ඊළඟට දුවේ පුතේ විවිධ ලෙඩරෝගවලට ගොදුරුවීමත්, මේ ආහාර පෝෂෂදාක ආහාර ගැනී නොගැනීම නිසා දැන් දුවේ පුත අපි හිෙනං ඉගෙන ගන්න ඕන මොනවද පෝෂ්ෂදායි ආහාර කියන්නේ මොනවද සමබලාහාර කියන්න කියලා දැන් අපි බලමු ඒතික. ඔන්න දූලපුතාලට මම් පින්තූරයක් ගෙනල්ල තියෙනවා අර එක බබෙක් ඉන්නව බලන්න එයා ඉන්නේ. අටලා හරි දුකෙෙන් එයා නිකං කම්මැලිකමෙන් කිසිම ප්‍රබෝධවත් ගතියක් නෑ බලන්නොකෝ. බලන්නොකො මෙයා ඒකට මෙයා හිනාවෙලා සත්තුටිං එයා ක්‍රීඩා කරන්නත් කැමතිී වගේ මංහරි දක්ෂයක් වගේ පෙන්නගෙන ඉන්න විදි බලන්නකෝ. මොකක්ද මේ වෙනසට හේතුව පෝෂදායාහාර නොගැනීම මෙයා ඉළඟට සම බලාහාර නොගැනීම. දකොට මෙයා එහෙනම්? ඒවා අරගෙන ඇති. පෝ්ෂදායි ආහාර වගේම සමබලා හාර අරගෙන ඇති. දැන් දූලපුතාල දැනගන්න කැමති ඇති. කොහොමදපි මේ සමබලාහාර තෝර ගන්නේ. මනවදාපි කන්න ඕන කියලා. අපි බලමු දැන් ඒවා මොනවදාපට කන්න සුදුසූ කොහොමදාපි ආහාරයට ගන්න ඕන කියලා බලමු. පෝෂ්ෂදායි ආහාර අපගේ ආහාරවේල්වලට, එක්කර ගැනීම මගින් මොනවද වෙන්නේ. ශරීරයේ වර්ධනය වේ! ශරීර ශක්තියවර්ධනය වේ! ශරීරය ලෙඩරෝගවලින් ආරක්ෂාවේ. ඉතින් දුවේ පුතේ! ශරීරයේ වර්ධනය වෙනම කියන්නෙ මොකක්ද. දැම් මතක් කරන්න දූලපුතාල දැන්ගින්නේ හතර පන්ති! දැන්ටිකක් ලොකුයි. එක්ක ශ්‍රණයට යනකොටත් ඔය ගානද නැනේද. ච ගොඩක් පුංචි! එක ශේනීද ඇඳපු ඇඳුම් දැන් අඳන්න පුළුවන්ද. බෑ දැන් ඔයාලා ලොකුයි දැන් ගොඩක් ලොකු වෙලා. දෙක ශේනීදි තවටිකක් ලොකුණා. තුන ශේනීදි තවටිකක් ලොකුණා. හතරදි දැන් ලොකු ලමයි වෙලාඉන්නේ. කොහොඹට මේ ලොකුණේ හිතන්න බලන්න උසගියා මහත් වුණා. හොනොවා නිසාද ඔන්න දූල පුතාලගේ අම්මල්ල තාර්ථලා. හොඳට කන්න මේව කන්නාරව කන්න කිය දූලපුතාලට කෑම දුන්නනි. අන්නේවැන් තමයි මේ ශරීරයේ වර්ධනය උනේ තොකොට රීරයේ වර්ධනය වෙන්න දුුවේ පුතේ ආහාර වර්ග කොටස්ටිකක් තියෙනවා. ඒටිකපි කතා කරමු. ඊළඟට දුවේ පුතේ අපට ආහාර අවශ්‍ය වෙනවා, ශරීර ශක්තිය වර්ධනය කරගන්න. ඔන්න ශරීර ශක්තිය. මොකක්ද මේ ශක්තිය කියන්නේ. අපට වැඩ කරන්න ඕන නිදවේ පුතේ මොනවතාපි කරන වැඩ ඔන්නේ ස්කෝලිගියයාමා අකුරු ලියනවා. ට අකුරු ියන්න ටීච ගුඩාක් දුන්නෝත්. අතරිද නැත්තුූව ලියාගෙන යන්න ඕන ටිකක් වැඩිපුර දුන්නොත්. තිං ඒකට ශක්තියෝන ඊළංට දවේපුති අපි ක්‍රීඩා පිටියට යනවනි සෙල්ලං කරන්න එතනද අපිට සෙල්ලංකරන්න ඕන යාළුවොත් එක පනිින් ඕන දුවන්න ඕන බෝලවලින් ක්‍රීඩා කරන්න ඕන ඒ හැම ක්‍රීඩාවකදිම අපිට අතපය හොඳට ක්‍රියාකාරී වෙන විදිේ. ට අපි සෙල්ලංකරන්න ඕන. එහෙමනම් අපට ඒකට අතපයි ශක්තිමත්වෙන්න ඕන දුවනකොට කකුල් දෙකරි දෙෙනකොට. නවතින්දවිෙනවනි යාළුවත් එක් දිගටම තරගෙට අපිට දුවන්න පනින්න වෙන්නේ නෑ. ඔන්න ඊළඟට අපේ දිනිදා කටයුතු තියෙන්න්නේෙ දුවේ පුතේ අම්ම තාත්තට උදව් කරන්න ඕන. අපි මල් පැළවලට වතුරධානවා. ගේ අතුගාල දෙනවා. ඊළඟට අපේ අම්මගේ පොඩි පොඩි වැඩවලට උදව් කරනවා තාත් අඩි පොඩි පොඩි වැඩවලට උදව් කරනවා. ඒව කරන්න කිව මනීමට කම්මලේ කියන්න බෑනිදුවේ පුතේ අපි සතු වටෙන් ඒව කරන්න ඕන. ඒව කරන්න නං අපට පුතේ ශක්තිෝන. ඊළඟට, අපി രട කරගන්න നඕോണ മුණහෝදගන්නඕണ ඇදුും പැළඳും ലേസ്തികරගන්නോണ පാඩං කරන්නඕണ සින්දු කියන්න ඕන නටන් ඕන ඔන්න ඕවටත් අපට ශක්ති ඕන. එහෙමනැත්තං පොඩ්ඩක් වැඩේ කරගෙනයනොකොට අපට බෑ කියල හිතෙනවා. අන මට බෑ මට ඉඳගන්න හිතෙනවා. ඔන්න ඕවගේව හිතෙන්න්න පුළුවන්. දැන් දූලපුතාලට මතක් වෙනව ඇති ආහාරගත්තේ නැතිවෙලාවට ඔය වගේ හිතුණ අවස්ථා තියෙනවනම්. ඔන්න මතක් කලා ඇති දැන් කෑම හොඳට කාල හිතී දවසට හොඳට වැඩ කරන්න පුළුවන්ගේ කියන්නේ කෑමවලින් තමයි එහෙනම් ශක්තිය ලැබිලා තියන්නේ තවත් අපට ආහාරවල ප්‍රධහනා වශ්‍යතාවයක් තියෙනවා අදුවකුතේ ශරීරය ලෙඩරෝගවලින් ආරක්ෂා කරගන්න ශරීරයේ ලෙඩරෝගවලින් ආරක්‍ෂා කරගන්න අපට ආහාරකාන්්ඩයක් තියෙනවා අපි හෙමනන් ඒ ආහාරකාන්න ගුණෝවද කියලා බලන් ඕෝන. එකේකාහාර නොලැබීම නිසා අපිට විධ ලෙඩරෝග හැදන්න පුළුවන්. එකේ කාහාරවල පෝෂ්‍යපධාර්ථයන් නොැබීම නිසා. ඒ කියන්නේ වැයි පෝෂණ ගුණේ නොලැබීම නිසා අපිට විවිධ ලෙඩරෝග හැදන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපිදැම් බලමු අපිට මේ, ශරීරය වර්ධනය වෙන්න ීර ශක්තිය වර්ධනය වෙන්න ඒ වගේම ශරීරයේ ලෙඩරෝගවලින් ආරක්ෂා කරගඩනම් අපි ගන්න ඕනා හාර මොනොවද කිය අපි කතා කරමු. ඔන්න දූලපුතාලට පේනවා ශක්තිජනකා ආහාර. දැන් වචන තේරු මෙම කියවෙනවා. ශක්තිය උපද්ධන ආහාර. ඔන්න අපට අර දුවන්න පණින් අවශ්‍ය ශක්තිය ලැබෙන ආහාර ටික බලමු අපි දැයි. බත් ඊළඟට අලවර්ග ඊළඟට ඔන්න අලවර්ගවල තව එකක් බතල ඊළඟට දුවේ පුතේ පිටිකෑම මේ පාන් වගේ පාම් බනිස් තව දූල පුතාලකාණ පිටිවලින් හදන කෑමවර්ග ඒ වැනුත් අපට ශක්තිය ලැබෙනවා. ඊළඟට මේ ඉන්දයාප් එතකොට ඔන්න ශක්තිය ලැබෙන ආහාරයා ඟට මේ පිට්ටු ඔන්න දූල පුතාලට පේෙනවා මේ කුරක්කංවලින් හඳපු පිට්ටු. එතකොට ඔන්නො ඒවත් අපට ශක්තිය ලැබෙන ආහාරයක් විදියට ගන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ මේ ශක්තිජනකා ආහාර අපි ආහාරවේලට එක්කරගන්න ඕන ගොඩක් නෙමෙයි. යම් ප්‍රමාණයක් තියෙනවා. ඔන්න අපි තව කාඩමකද එක කතා කරනවා. ශක්ති ජනකාහාර ටිකක් වැඩිපුර. අනිත්තාආහාරත් එෙක්ක බල් නොකොට වැඩිපුර ගන්න ආහාරයක්. ද දන්නවනි දූලපුතාලගි බත්තිගාන බලන්නකෝ බත්ටිකක් වැඩිපුර දෙෙනවම්ම. එලවලුුවර්ග ටිකටිකාඩුයි. ඉතින් ඔන්න ශක්තියාපට අවශ්‍ය නිසා. එතකොට දැන් උදේ ආහාරවේලට මේ වර්ගවලින් එකක් එකතු කරගත්තෝත්. අපට ශක්තිය ලැබෙනවා. හැබැයි මේ වර්ගේ විතරක් නෙමේ. ඔන්න මේ වර්ගේ විතරක් ගත්වොත් මොකද වෙන්නෙ කිලාපි කතා කරමු. මේ වර්ගවලින් එකක් උදේ අහරවෙලට එකතු කරගන්නවා, දවල්ලා හාරවේලට එකතු කරගන්නවා, ප්‍රාත්‍රියා හාරවලට එකතු කරගන්නවා. අමතරකෑම කණ වෙලාවටත් මේ වර්ගපට, වා මේ ටිකක් වැඩිපුරෝණ හැබැයි දුවේ පුතේ මේවා විතරක්ම නෙමෙන් අපි කන්නෙ බොන්නේ මතකනේ චෙනුමි කැමතිකි්‍ය පාං ඉන්දියාප්ප ඉවගේ කෑමේ. ඔන්න දුවේ පුතේ අපි බලමු තව අපට මොනවගේ පෝෂෂ ගුණයන්තියනාහාරද අවශ්‍ය වෙන්න කියලා. ඔන්න දුවේ පුතේ වර්ධකාහාර. ඔන්න වර්ධකාහාරකයන වචනෙෙන්ම තේරෙනවා, වර්ධනය සම්බන්ධව කියන්නේ කියලා. වර්ධනය කියන්නේ වැඩීම. ඔන්න දූල පුතාලා එක ශ්‍රේණියද හිටියේ පුංචි දරුව හැටියටනි දැන් ටිකටික වර්ධනය වනා කියලා පි කතා කලා. එහෙම නං ඒ වර්ධනය වෙන්න හේතුුණේ. මොන ආහාරද කියලා අපි බලමු දැන්. ඔන්න බිත්තර කිීවී පරිප්පු. ළங்கට කිරිவලින් හதන ஆහායක් ග இங்கට மாலு இங்க மார்ග ஈங்கට மு ஒ දුවපුත මේ ஆහාර වර්ගටිக்க අපි ආහාරවේලට එක්කර ගන්නවා. දූලපුතාලා දන්නවනේ උදේ ආහාරවේලට දවල් ආහාරවලට රාත්‍රී ආහාරවේලට අපි මේ බිත්තරහරි පරීප්පු එහෙමනැත්තම් මේ මාලු එහමනැත්තම් මේ මස්වර්ග ඊළඟට මේ වගේ මුංයට කඩල වගේ වර්ගයකුත් එකතු කර ගන්නවා. මෙන්න මේ වර්ග සහ මේ රි කිරි කිරිවලින් හදන ආහාර. මෙන්න මේ වර්ග ටිකෙන් දුවේ පුතේ අපේ ශරීරයේ වර්ධනය වෙනවා ශරීරයේ වර්ධනය වෙනවා කියන්න අපේ මේ අත්වලතියන ඇටකටු ඇටකටු ටිකටික ලොකු වෙනවා දික්වෙනවා ඊළඟට අපේ හිසකෙස් වැඩෙනවා ඊළඟට දුවේ පුතේ අපේ මාංශපේෂි මිතියන්නේ දැම් දුලපුතාල අල්ල ලබලන්න දැම් පොඩිකාලෙට වඩා චුට්ටක් මහත්වෙල තියෙනවා මාංශපේෂි හැදිල තියෙනවා ඔන්න ඒවා වර්ධනය වෙනවා ඊළඟට දත් ඒවත් වර්ධනය වෙනවා. ටිකටික ලොකු වෙනවා. ලොකු වෙනෝ වගේම දුවේ පුතේ අපේ ශරීවේ ඒ තියෙන අවයාවවල කොටස් ගෙවෙනවා. අපේ මේ එකක ක්‍රියාකාරකම් නිසා ගෙවීමකට, ලක් වෙන්න පුළුවන්. අන්නේඒ ගෙවෙන දේවල්. ශරීරයේ විධ කොටස් ගෙවෙනවා. ඒ ගෙවෙනඒවත් දිනෙන්දින වර්ධනය වෙන්න නං. දලපුතාල මෙන්න මේ වගේ ආහාර ආහාරවේල් වලට එකතු කරගන්න ඕන. ඔන්න දැන් අපි දෙකක් කතා කලා. ශක්තිය ලැබෙන ආහාරය එකතු කරගන්න ඕන. වර්ධනය වෙන ආහාර එකතු කරගන්න ඕන දැන් ශක්තිය ලැබෙන්න කන්නේෙ මොනවද කියලත් දන්නවා. වර්ධනය වෙන්න අපි කන්න මොනවද කියලා. දැන්දුවේපුත්තේ අපි බලමුෝ අපට තවත් අවශ්‍යතාවයක් තියෙනවන හාර ගණ්ඩි මොකද කියලා බලන්න බලමු අපඒක ඒවගේම අපි තව ඉගෙනගන්න තියෙනවා අපේ ශරීරයේ ලෙඩරෝගවලින් ආරක්ෂා කරන හාරකාණ්ඩයකුත් තියෙනවා අපි ඒක ගැනදැම් බලමු. ඔන්න දුවේපුතේ ආරක්ෂක ආහාර ආරක්ෂක කියනකොටම ඔන්න දූලපුතා ලට දැන් තේරෙනවා ශරීරය ආරක්‍ෂා කරන ආහාර. මොනාගින්ද ශරීරය ආරක්‍ෂා වෙන්නේ කියලා අපි බලමු ඔන්න පලතුරු අර්ග ඔන්න තවත්තියෙනවා පලතුරුුවර්ග එලවලුුවර්ග ඔක්කොම එකතු වෙච්චේ රූපයක් දාල තියෙනවා. ඊළඟට දුවේ පුතේ මෙතන එලවලු වර්ග. ඉළඟට ඔන්න කොළපාට එළවලු සහ පලාවර්ග. ඔන්න බලන්න. අපේ ශරීරය ලෙඩරෝගවලින් ආරක්ෂා කරන්න මෙන්න මේ ආහාරකාණ්ඩය අපට උදව් වෙනවා. එතකොට දුවේ පුතේහෙනම් මොනොවද ආරක්ෂක ආහාරවලා අඩංගුවෙනව ඇත්තේ. දන්නවනේ අපිට ලෙඩහැදුනම දූල පුතාල දන්නවන එක අසනීප තත්ත්වයන්වලට විටමින් වර්ග පෙති හැටියට ලබලා දෙනවා. වෛද්‍යවරය අපට දෙනවා විටමින් වර්ග පෙති. ඔන්න දූලපුතාල බීලත් ඇති සමහරවෙලාවට විටමින් පෙති. මේ විටමින් පෙති දෙන්නේ. අපේ ඇගේ විටමින් අඩුකමක් නිසා. එහිනඒ විටමින් අඩුවෙලාතියන්නේ. අපි මෙන්න මේ ආහාරවර්ග අපේ ආහාරයට එක්කරගත්ති නැති නිසා. එනන්දුවේ පුතේ මේ ආහාරවල තියෙනවා, විටමින් හා කනිජවර්ග කියල පෝෂ්‍ය ගුණයන් කේපයක්. එතකොට විශාල විටමින් වර්ග තියෙනවා. ඒවැයින් වෙන්න දුවේ පුතේ අපේ ශරීරයට වැල දෙන්න තියෙන ලෙඩරෝගවලින් ආරක්ෂාවන්න අපේ ශරීරයේ පුතේ ප්‍රතිශක්ති ඇති කරනවා. ප්‍රතිශක්තිය ඇතිවෙනවා ය ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ හැකියාව. ලෙඩරෝග පිට වැල දෙන්න නෑ? ෙදරෝගවලට රොත්තුදීමේ හැකියාවක් පේශරීරේ තියෙනවන. ඉහිනං ඒක ගොඩනගා ගන්න දූලපුතාලා. අනිවාරිින්ම පලතුරු ආහාරයට ගන්න ඕන. පලතුරුණන් කන්න කැමති අපේ දූල පුතාලා. හැබැයි ආහාරයට ගන්නැති වර්ගකීපයක් ඇැති එළවලු සමහරේලවලු න්නෙ නැති දූල පුතාල ඇති. ඉළඟට පලාවර්ග පලාවර්ග කන්න මෝනි. මොකද පලාවර්ගවලින් තමයි දූේ පුතේ අපේ ශරීරයට අවශ්‍ය යකඩ කියන පෝෂපදාාර්ථය ලැබෙන්නේ. යකඩ කියන පෝෂ්‍ය ගුණේ. යකඩ මොකක්ද අපිට යකඩවලින් ලැබෙන දේ හිතන්න බලන්න යකඩ කියන ගුණය නිසා අපිට මතක ශක්තිය වැඩිවෙනවා. වගේම අපේ හිසකේසින් නියපොතුූ ඒවත් හොඳට ශක්තිමත් වෙනවා. ඒදැන් වර්ධනය වෙන්න වර්ධකාහාර ගත්ත වගේම හිසකෙස් නිය පොතු වගේ දේවල් හොඳට ශක්තිමත්ව වර්ධනය වෙන්න ලස්සනට තියෙන්න අපේ හම දැන් දූලපුතාල දන්නවනේ සමහර බබාලගේ හමේනිකං වියලි ගතියක් තියනවා. ඒනිකම් පොත්තු පොතු වගේ පේෙනවා යිතකොට එහෙම පේන්නේ දුවේ පුතේ ඔන්න ඔය ආහාරවර්ග නොගැනීම නිසා. තකොට මෙන්න මේ ආහාරවර්ගේ ශරීරයට අවශ්‍යයින මෙන්න මේ ආහාරවර්ග නිසා අපට හමාරක්ෂා වෙනවා. ඊ ළඟට අපට ලෙඩ රෝග වැලඳන්නන්නේ නෑ අපි ලස්සන වෙනවා දූල පුතාලා ආසයින්නේ ලස්සනට ඉන්න. ඉහෙම නම් මේ ආහාරවර්ගත් අපේ ශරීරයට අවශ්‍ය වෙනවා. එළවලු වර්ග කිව්වම පුතේ. අපි සමහරේලවලු කනවා. සමහරේලවලු කන්නේෙ නෑ. එහෙම බෑනේ දැන් එකේ එක පාතේලවල වල එකේ පෝෂගුණයන් තියෙනවා. කැර්බීට වගේ වගේ එක පෝෂගුණයක්. එතකොට කහපාට රතුපාතේවයි එක පෝෂගුණයක්. කොළපාටේලවලු වර්ගවල තවත් පෝෂ ගුණයක්. එතකොට අපට මේ සියලු පෝෂගුණයන් අවශ්‍ය නිසා දුවේ පුතේ අපි හැමවර්ගකම ආහාර අපේ ආහාරවේල් වලට එකතු කරගන්න ඕන. ඔන්න දැන් දූලපුතා ගෙනගත්තනන්නේ ආහාර වේල්වලට විවිධහාර එකතු කර ගැනීමේ වැදගත්කම මොකදද කියල දැන් ඉගෙන ගත්තා. ඒ වගේ ම අපට තවත් වැදගත්දයක් තියෙනවා බලමු ඔන්න දුවේ පුතේ නිරෝගී දිවිපෙවෙතක් සඳහා ප්‍රමාණවත් අරම් පිරිසිදු ජලය පානය කරමු. ඔන්න දල පුතාල දන්නවදැන් අපි විවිධවර්ගේ ආහාරගන්න ඕන වගේම අපේ ශරීරයේ කාර්යයන් නියමිත පරිදි පවත්වගෙන යන්න. ඒ කියන්නේ අපිට අපේ ශරීරයෙන් පිට කරන ද්‍රව්‍යතියෙනවනි ඒව නිසි පරිදි පවත්වගෙන යන්න අපට ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඉළඟට දුුවේ පුතේ අපිට ධඩියදානකොට අපේ ශරීරයෙන් ජලය පිට වෙනවා. අන්න ඒක අපට ආපහු ලබා ගන්න ඕන අපි ලබාගන්න කොහොමද බීලක තමයි අපි නිතර නිතර අපිට වතුර තිබහය දෙන්නේ. එතකොට අපි වතුර බොන්න ඕන වතුර තිබා නැතත් නිතර නිතර ප්‍රමාණවත් තරම් වතුර ජලය පානය කිරීම හරිම වැදගත් දුවේ පුතේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙක් වෙන්න. න් දල පුතාල දැන් අද ඉගෙන ගත්තා ආහාර වර්ග අපි ගන්නේ ඇයි කියලා ඒකං අපි ශරීරය වර්ධනය වෙන්න ආහාරගන්නවා ඊළඟට ශරීරයේ ශක්තිය ලබා ගන්න ආහාරගන්නවා ඊළඟට ශරීරයේ ලෙඩරෝගවලින් ආරක්ෂා කරගන්නත් අපි ආහාර ලබා ගන්නවා ඒ වගේම අපේ ශරීරයට දුවේ පුතේ ජලයත් අත්‍යා වශ්‍යය එහෙනං අපි ප්‍රමාණවත් ජලයත් පානය කරන්න ඕන ඉතන් දැම්මගේ දූල පුතාල දන්නවා වෙන ට අම්මත්ෙක් කන්න බෑ කියපු කෑමවර්ග දැන් අදඉඳලා අපි කන්න ඕන නැත්තන් අපි ජෙනුමි වගේ ලෙඩෙක්වෙෙයි. හොඳයි දුවේපුතේ අයත්දවසක මම ලස්සන පරිසරපාඩමක් අරග නේනවා.